ඔබ දකිනවා වර්තමානය තුළ මේ සමාජ මාධ්‍ය හරහා හෝ වෙනත් මාධ්‍යයන් හරහා මේ ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයන් හට මේ ස්වාමින් වහන්සේලා හට මේ විවිධාකාර වූ මඩව්‍යාපාර එවැගේම අපහාසයන් සිදු කිරීම දක්නට ලැබෙනවා. මෙහිදී බෞද්ධයෙක් හැටියට ඔබ තේරුම් ගත යුතු කාරණාව තමයි ඔබට අවශ්‍ය කරන්නේ හුණුනම් ඔබ සොයන්නේ ධර්මයේ හැසිරෙන අයගේ අඩුපාඩු නම් ස්වාමින් වහන්සේලාගේ අඩුපාඩු නම් බෞද්ධයන්ගේ අඩුපාඩු නම් ඔබට ඒ අවශ්‍ය දේ ඒ අඩුපාඩු ඇති තරම් ඕනවටත් වඩා මුණගැහෙනවා. ඒ මොකද ධර්මයේ නාමයෙන් ධර්ම මාර්ගයේ ගමන් නොකළ වෙනත් වෙනත් මාර්ගවල ගමන් කරන අය ඕනෑ තරම් සිටින නිසා. නමුත් ඔබ සොයන්නේ සැබෑ ධර්මය නම් නිවරදි බුදු දහම නම් ධර්මාවබෝධය නම් ධර්මයෙන් සැනසීම නම් ඔබට නිතතින්ම නිවරදි බුද්ධ ධර්මය නිවරදි බුදු දහමේ බුද්ධ ධර්මයේ මාර්ගයේ ගමන් කරන පුද්ගලයන් ඔබට මුණ ගැසෙනවා සහ ඔබට බුද්ධ ධර්මය බුදු දහම මුණ ගැසෙනවා. ඉතින් ඔබත් කුණු සොයන එක නතර කළ ධර්මය සොයන එක පටන් ගන්න. ඔබ කුණු සෙව්වොත් ඔබට හම්බෙන කුණුමයි. ඔබ ධර්මය සෙව්වොත් ඔබ අවබෝධය සෙව්වොත් ඔබට ධර්මය සහ අවබෝධය නිතරම ලැබේවි. ඉතින් කුණු සොයනවද මේ ධර්මය සොයනවද කියන එක තීරණය කළ යුත්තේ ඔබමයි. වර්තමානය තුළ බොහොමයක් ගිහියන් සහ ස්වාමින් වහන්සේලා පවා ධර්මය ගැන මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙන එමත් නැත්නම් ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන කරුණු කාරණාවලින් බැහැරව තමාගේ මතයන් ප්‍රකාශ කිරීම අපිට බෙහෙවින් දක්නට පුළුවන්. ධර්මයේ සඳහන් විවිධ කාරණා ගැන ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙන කරුණු වලින් ඔබට ගිහින් නිවැරදි ගවේෂණයක් සිදු කිරීමෙන් තොරව අධ්‍යයනයක් සිදු කිරීමෙන් තොරව තමාගේ මතයන් ප්‍රකාශ කිරීමට යාමෙන් ධර්ම රත්නයට සිදුවන්නේ මහත් හානියක්. විවිධාකාර වූ ධර්ම ග්‍රන්ථ සහ ත්‍රිපිටකය යන මේ මූලාශ්‍රයන් සසඳා බලා ඒ ගැන තමා විසින්ම ස්වයන් අධ්‍යයනයක් සිදු කර බැලීමට ධර්ම රත්නය තුලින්ම අපට ඉතාම හොඳින් ඉඩ ප්‍රස්ථාව සලසා දී තිබෙනවා. ඒහි පස්සික ගුණය, ඕපනයික ගුණය, පච්චත්තම් වේදිතබ්බෝ ගුණය අනුව සලකා බලන විට මේ ධර්මය අපිට ඇවිල්ලා බලන්න, අධ්‍යයනය කරලා බලන්න හොඳින්ම අවස්ථාව සලසා දී තිබෙනවා. මේවා අත්දැකලා මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා තමා තුලින්ම තමා විසින්ම යෝනිසෝ මානසිකාරයෙන් යුතුව මේ කරුණු එකින් එක ගලපලා බලලා තමාගේ ප්‍රඥාවෙන් බුද්ධියෙන් නුවණින් මේ ධර්ම කාරණා අවබෝධ කරගත යුතු වෙනවා. භාවනාව සිදු කරද්දී වුවත් ඒ භාවනා ක්‍රම මූලික වශයෙන්ම හෝ සිදු කර බැලුවහොත් බොහෝ ප්‍රායෝගික කාරණා ඒ ධර්මයන් පිළිබඳව අපිට වැටහීමට පටන් ගන්නවා. මූලාශ්‍රවල සඳහන් කර ඇති සහ ඉන් ඔබට සමහර වේලාවට අපි කලින් ඒක මෙහෙමයි කියලා හිතන් හිටපු දේවල් ඒක එහෙම නෙමෙයි මෙන්න මෙහෙමයි කියලා අපිට වෙනස්ම විදිහකට වැටහෙන්න පටන් ගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේ ධර්මය පිළිබඳව තම මතයන් සහ අදහස් ප්‍රකාශ කිරීමේදී අපි හරිම පරිස්සම් විය යුතුයි. ඒ වගේම තමයි අපි බොහොමයක් ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කරන ධර්ම කාරණා ගැන ගැටෙන එකත් හරිම වැරදි කාරණාවක්. ඒක හරියටම උදාහරණයක් විදියට ගත්තොත් අන්ධයෙකු ඇතෙකුගේ ස්වරූපය අතගා බලා ඔහු ඒ ඇතාගේ ස්වරූපය කියනවා වගේ වැඩක්. බොහොමයක් මාර්ගඵල අවබෝධ කරනවා ස්වාමින් වහන්සේලා ධර්මයේ දේශනා කරන විට උන්වහන්සේලා පරිශීලනය කර ඇති ධර්ම මූලාශ්‍රයන් සහ මෙතෙක් අවබෝධ කරගත් ධර්ම කාරණාවලට අනුව උන්වහන්සේලා ධර්මයේ දේශනා කරනවා. මොකද මේ ධර්මය ඉතාම ගැඹුරු තනි පුද්ගලයෙකුට මතකයේ තබා ගැනීමට අපහසු කාරණාවක් නිසා. එම නිසා ධර්මයේ දේශනා කිරීමේදී සුළු මතභේදාත්මක කාරණා අපිට ඇහෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී අපි නිවැරදි බෞද්ධයන් විදියට සිදු කළ යුත්තේ ධර්මයේම සඳහන් කරලා තියෙන විදියට තමා තුළින්ම
මේ කරුණු විමසා බලා මීට අදාළව ඇති ධර්මග්‍රන්ථ සහ මූලාශ්‍රයන් සහ එන ධර්මදේශනා දාසා තමාගේම නුවණින් විමසා බලා ස්වයන් අධ්‍යයනයක් සිදු කර මේ කරුණු පිළිබඳව විමසා බැලීමයි සහ හරි දේ වටහා ගැනීමයි. එවිට ඔබටත් වැටහෙන්න පටන් ගන්නවා උන්වහන්සේ කියපු කාරණාවෙත් වරදකුත් නැහැ කියලා. උන්වහන්සේ දේශනා කළේ උන්වහන්සේගේ අවබෝධයේ ප්‍රමාණය අනුව කියන කාරණාව. ඉතින් ඒක නිසා මේ ධර්ම මාර්ගයේ ගමන් කළ යුත්තේ ඔබමයි. ධර්මය නිවැරදිව අවබෝධ කරගත් යුත්තේ ඔබමයි. මේ ධර්මය රැක ගැනීම, මේ ධර්මය මතු පරපුරට දායාද කිරීම, මේ කියන සියලුම කාරණා රැඳිලා තියෙන්නේ ඔබේ යතේමයි. කියන්නේ මගේ යතේමයි. ඔබ සහ මම මේ මොහොතේ ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීමම තමයි අපි ධර්මය වෙනුවෙන් කළ යුතු හොඳම ආරක්ෂාව වන්නේ. ධර්මය රැක ගැනීමෙන් අපි ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය වන්නේ. අනිත් ඕනම අයෙකුට සිදු කළ හැක්කේ ඔබට මඟ පෙන්වා දීම පමණයි. මාර්ගයේ ඇති සුළු අඩුපාඩු සකස් කරගෙන, හරිම මාර්ගය තෝරාගෙන, ඒ මාර්ගයේ නොපැකිලව ගමන් කළ යුත්තේ ඔබම තමයි. හුණු සොයා ධර්ම මාර්ගයේ ගමන් නොකර අතරමං වීම සහ නිවර ධර්මයේ පමණක්ම සොයා ධර්ම මාර්ගයෙන් සාර්ථකත්වයට පත්වීම කියන ඒ තීරණය ඔබේ අතේමයි රැඳලා තියෙන්නේ. ඉතින් ඔබත් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න, මේ ධර්මය ගවේෂණය කරන්න, මේ ධර්මය ගවේෂණය කිරීම නොනවත්තා දිගටම කරගෙන යන්න. එක ස්වාමීන් වහන්සේ නමකගෙන්, ගිහියෙකුගෙන්, මේ කාගෙන් හෝ ඇහෙන ධර්ම කාරණාවක් ඔබේ නුවණට යොමු කර ඒවා තව තවත් විමසා බලා ධර්ම ග්‍රන්ථ වලින්, මූලාශ්‍ර වලින්, තවත් ධර්මය දන්න පුද්ගලයන්ගේ ස්වාමීන් වහන්සේලාගේ මේ කරුණු නැවත නැවත අසා බලා ඔබ විසින්ම යෝනිසු මනසිකාරයෙන් යුතුව මේ ධර්ම කාරණා ගැන ස්වන් අධ්‍යනයකේදීලා මේවා අවබෝධ කරගන්න. ඒක මෙහෙමයි, උන්වහන්සේ ඔහු දේශනා කරේ කිව්වෙ මෙන්න මේ කාරණාවයි කියන දේ ඔබ තුළින්ම අවබෝධ කර ගනිමින් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න. අමතක කරන්න එපා, ඔබේ ජීවිතය ඉතාම කෙටියි. ඔබ දැනටමත් බොහෝ විට බොහෝ ප්‍රමාණයක් ඔබේ ජීවිතයේ ගෙවා අවසන්. ඉතින් මේ ධර්ම මාර්ගයේ නොපැකිලව ගමන් කරන්න, වහ වහ මේ ධර්ම කරුණු අවබෝධ කරගන්න. නොතේරෙන ධර්ම කාරණා, ඔබට ගැටලු පවතින ධර්ම කාරණා, ඔබට निराකරණය කර ගැනීමට තිබෙන කාරණා අසා දැනගෙන, ඔබ මූලාශ්‍රයන්ගෙන් තේරුම් අරගෙන ඒ කුමන හෝ ක්‍රමයකින් ඔබ කළ යුත්තේ මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි. ඔබට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අයගේ කුණුසෙවීමට, එහෙමත් නැත්නම් මේ ස්වාමින් වහන්සේලාගේ ඒ අයගේ තියෙන අඩුපාඩු, බෞද්ධයන්ගේ අඩුපාඩු ගැන සොයමින්, ඒව ගැන කනගාටු වෙමින්, ඒව ගැන තැන තැන කතා කරමින් කාලය නාස්ති කිරීමෙන් වෙන්නේ ඒ හානිය සිදුවන්නේ ඔබටම තමයි. ඔබ ඔබේ සසර, ඔබේ මේ සසරෙන් එතර වීමට තියෙන මාර්ගය ඔබ තව තවත් දුරස් කර ගැනීම තමයි එයින් සිදුවන්නේ. ඉතින් ඔබ ඔබේ සැනසීම, ඔබේ අවබෝධය, ඔබේ නිවන ඔබ සොයා ගන්න, ඔබ සොයා යන්න. එයයි ඔබ නිවැරදි බෞද්ධයෙක් හැටියට කටයුතු. ඉතින් ඔබ ඔබේ ධර්ම මාර්ගයේ ගමන් කරන මේ විලාසෙට ඔබ සැමට තෙරුවන් සරණයි.